ආයුබෝවන් DNSA kitchen channel වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔය ඉතින් ඔයාලා මේ දකින්නේ රසම රස ටූනා නගට්ස්. ඉතින් මේ ටූනා නගට්ස් එක ටූනා මාළු වගේ මාළු අරගෙන තමයි මම කරලා තියෙන්නේ. ඉතින් මේක කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලත් එක්ක එකතු වෙලා මේක හදනවා. ඉතින් මේක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. කුඩාවට කපාගත්ත ටූනා මාළු ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒ වගේම කුඩාවට කපාගත්ත පාන් ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. ඊට අමතරව මම අරගෙන තියෙනවා මේක රස ගන්නන්න ලුණු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඒ වගේම ඉඟුරු සුදු ලුණු තලාගෙන තියෙනවා. මට මේකට අවශ්‍ය වෙනවා සෝයා සෝස් මේස හැන්දක්. ඒ වගේම මට ඔලිව් ඔයිල් මේස හැන්දකුත් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි බලමු ඉස්සලාම අපි දැන් මේ අපේ ටූනා නගට්ස් ටික හදාගන්න මොකද කරන්න කියලා. අපේ ග්‍රයින්ඩර් එකට පාන් ටික දාගෙන ටිකක් මේක කුඩු කරගන්න ඕනේ. මේ කුඩු කරගත් පාන් ටිකටම අපි අපේ ටූනා ටිකත් එක් කරගෙන හොඳට චොප් කරගන්න ඕනේ. මේක මට ඉඩමදි හින්දා මම කොටස් දෙකකට වගේ දාලා මේව ග්‍රයින්ඩ් කරගන්නවා. මේකටම මම දානවා ලුණු ලුණු රසාණුව දාගන්න. තේ හැඳි භාගයක් වගේ අනිවාර්යෙන් දාගන්න වෙයි. මිරිස් ඔයාලා සැර කන්න කැමති විදිහට. ගම් මිරිසුත් ඒ වගේම තමයි. මේකටම අපි ඉඟුරු සුදු ලුණු ටිකත් එක් කරගමු. සෝයා සෝස් මේසෙන්දයි. දැන් ආයෙත් අපි මේක හොඳට ග්‍රයින්ඩ් කරගමු. දැන් අපි අපේ ටූනා මාළු ටික ඔක්කොම ග්‍රයින්ඩ් කරගෙන ඉවරයි. දැන් ඊළඟට අපි මේකට ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරලා හොඳට අනා ගන්න ටික මේ විදිහට හොඳට අනලා මේ වගේ හොඳට අනන්න ඕනේ. අනලා ඊට පස්සේ අපි මේක තුනි දෑලක තුනි කරලා කොටු කැඩේට කපා ගන්න ඕනේ. ඉතින් මම මේක කොටස් දෙකකට ගන්නවා මගේ දෑල්ල පොඩි නිසා. මේ වගේ දෑල්ලක තුනි කරගන්න.
මේ වගේ හොඳට ඔයාලා වඩාගෙන ඊට පස්සේ ඔයාලා මේක කොටු කපා ගන්න. ඔයාලට කැමති ප්‍රමාණයේ සයිස් එකට ඔයාලා කපා ගන්න. මේ වගේ ඝනකමට කොටු කපා ගන්න. ඔයාලා මේ විදිහට මේ මිශ්‍රණය ඔක්කොම දිගෑරලා කොටු කපා ගන්න. දැන් බලමු අපි අපේ නගස් ටික කොහොමද බිත්තර එකේ දවටලා පාන් කුඩු එකේ දවටලා ගන්න කියලා. මේක පාන් කුඩු ඇලෙන ප්‍රමාණය මැදින් හින්දා අපි මේක දෙසරයක් වගේ පාන් කුඩු වල දවට ගමු දෙසරයක් බිත්තරයකේ දාලා මේක මම ඔයාලට පෙන්නන්න හින්දා මේ එකපාරම දෙසරෙම දැම්මේ. ඔයාලට පුළුවන් මේක ඉස්සෙල්ලා හදාගෙන ඊළඟට දෙවෙනි වතාවට ආයෙ නැවත මේ වගේ හදාගන්න. ඔයාලා ඔයාලගේ නගට්ස් ටික ඔක්කොම මේ විදිහට හදාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ටූනා නගට්ස් ටික. මෙතන තියෙන කොටසයි මම කොටසක් අරන් තිබ්බා. ඔයාලට පුළුවන් මේ වගේ හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මාසයක් ඊට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇති ෆුඩ් සිටි වල කිලිස් වල මේ වගේ හදපුවා තියෙනවා අපිට ගන්න. ඉතින් ඒවා ගොඩක් ගන්නවා. ඉතින් අපිට ඊට වැඩිය අඩු මුදලකින් කඩේ මිලට වැඩිය අඩු මුදලකින් මේ වගේ ගෙදර පිරිසිදුවට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට හදාගන්න. මේක හරිම ලේසි. ඔයාලා දැක්කනේ හදපු විදිය. ඉතින් දැන් අපි මේක තෙලේ බැදගමු. දැන් අපි තෙල් රත් වෙලා තියෙන්නේ. අපි මේව තෙලට දාලා බැදගමු. ඔයාලා ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ මේ ටික බැද ගන්න. ටික හොඳට බැදිලා තියෙන්නේ. රන්වන් පාට වෙලා තියෙනවා. ඔයාලත් මේ වගේ අඩු ගින්දරේ මේ වගේ ලස්සන පාට වෙන්න බැද ගන්න. දැන් අපි අපේ ටෝනා නගට්ස් ටික බැඳගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත ටෝනා නගට්ස් ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම ඔයාලා දැන් දන්නවා මේක හදාගන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ රස නගට්ස් ටිකක් හදලා ගෙදරට ආයට දෙන්න. ගෙදර අය ගොඩක් කැමති වෙයි. මේකට කිසිම රසකාරකයක්, වර්ණක, කල්තබා ගැනීම ද්‍රව කිසිම දෙයක් නැහැ. ඒ හින්දා හරීම ඇඟට ඇත්තටම සෞඛ්‍ය පැත්තෙන් බලනකොට ගොඩක් ගුණයි. ඉතින් එම ඒ නැතත්
අපි කඩෙන් ගෙනල්ලා ගන්නකොට තුන මාළුවට යන වියදම වගේ දෙගුණයක් මේ වගේ දෙයක් අපි සුපිරි කඩේකින් ගෙනාවොත් යනවා. ඉතින් ඒ වියදම මුකුත් නැතුව ඔයාලට ගෙදර මේක හදා ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා මේක හදලා රස බලයි කියලා. මේක හරිම රසයි. අපි බලමු මේක පොඩ්ඩක් කඩලා ඇතුළ කොහොමද කියලා. මැතුලත් මේ වගේ ලස්සනට තියෙනවා. හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම හරිම රසයි මේක. ඔයාලා මේ වගේ හදලා රස බලන්න. ඉතින් ඔයාලට මේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ අපේ channel එක like කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.